මීට පෙර මෙම වැඩසටහන තුලින් අපි ඔබට හඳුන්වා දුන්නේ කලාකරුවන්, රංගන ශිල්පීන්, ගායක ගායිකාවන් වැනි අය. අද අපේ පිළිසඳරට සහභාගී වෙන්නේ කාන්තාවන්ට විශේෂ වූ මාධ්‍යයක යෙදෙන ව්‍යාපාරික කාන්තාවක්. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට පතරම් රහිත නිමි ඇඳුම් නිර්මාණය කිරීමේ ගෞරවය හිමි කරගත් ආචාර්ය ගීතා ද සිල්වා මහත්මිය තමයි අද අපිත් සමග එකතු වෙන්නේ. ආයුබෝවන් කියලා ගීතා මහත්මිය පිළිගන්නවා. පතරම් රහිතව ඇඳුම් මැසීමේ කලාව ගැන අහලා තිබුණට ඒකේ ගුරු මෑණියන්ව හම්බුනේ අද. ඉතින් ඒක ඉතාම සතුටුට කාරණයක්. ඉතින් ගීතා මහත්මිය, මම දැනගන්න කැමති ඔබ මේ ව්‍යාපාරය කොහොමද පටන් ගත්තේ, මේකේ මුල කොහොමද? ඇත්තටම මම ශ්‍රී ලංකාව තුළ මුලින්ම මම කුඩා කාලේ දාම මැහුම් වලට මම අති දක්ෂයි. ඉතින් කුඩා කාලේ දාම මම ලක්ස් වලටයි ළමයට මේ පාඨමාලා හැදෑරුවේ, ළමයට මේ පාඨමාලාව ඉගැන්නුවේ. නමුත් ඒ පාඨමාලාව ඉගැන්වුවාම ළමයින්ට ඉතින් බොහොම කොලේක ඇඳලා ඒක කපලා මහන්න එහෙම ළමයින්ට පොඩා ලොකු කාලයක් යනවා. ඉතින් මට හිතුවා මීට ලේසි ක්‍රමයක් හොයාගන්න කියලා. ඒ අනුව තමයි මම ඒ හැම කොටසක්ම නිර්මාණය කරලා මේ පතුන් රහිත මැහුම් කලාව ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නා. ඉතින් හඳුන්වා දුන්න දැන්ට 1996 වගේ මම හඳුන්වා දුන්නේ. ඉතින් අද ඒකෙන් අද ආර්ථිකය අඩු ගොඩාක් කාන්තාවන් අද ඉහළම ආර්ථිකයක් ගොඩනගා ගන්න තියෙනවා. ඉතින් මේ පාඨමාලා හතරලා දහස් ගණන් අද මගේ ගුරුවරුන් බිහි වෙලා තියෙනවා. ඒ වගේම නිමි ඇඳුම් ව්‍යාපාරිකයකින් බිහි වෙලා තියෙනවා. තව ස්වයං රැකියා ලාභින් තමයි ගෙදර ඉඳා. ඇත්තටම මම හිතන්නේ තමන්ගේ ආර්ථිකය තමන් ගොඩක් ගොඩනගා ගන්න තියෙනවා මේ මහන් ක්‍රමයේ හින්දා. 2009 වර්ෂයේ ප්‍රථම වරට ඔබතුමිය ඔබගේ රන්ලිය අධ්‍යාපන පෞද්ගලික ආයතනය ආරම්භ කරා ගම්පහ. ඉන් පසුව තවත් එහි ශාඛාවන් බිහි වුණාද? නුගේගොඩ ශාඛාව බිහි කළ තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාව සෑම මධ්‍යස්ථානයක්, ඒ කියන්නේ සෑම දිස්ත්‍රික්කයක් ආවරණ පරිදි නුවර, කුරුණෑගල, ගම්පහ, ගාල්ඩ මාතර, හැට් නුවරෙලි, ඒ වගේ හැම මධ්‍යස්ථාන 14කට වැඩි අධික සංඛ්‍යාව මම පවත්වාගෙන යනවා හැම දිස්ත්‍රික්කයක්ම ආවරණ පරිදි. එතකොට ඔබතුමිය නිකුත් කරනවා ටේලර් NVQ ලෙවල් 4 සහතිකය. ඒක ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් තියෙන සහතිකය. ඒ කියන්නේ රජයේ වෘත්තිය පුහුණු ආයතනය ලියාපදිංචිලා තියෙනවා. ඒක ටේලර් ලෙවල් 4 කියලා සහතිකයක් තියෙනවා. එම සහතිකේ නැතුණා නම් අද මේ මං හිතන්නේ විදේශ කිසිම රටක රැකියාව කරන්න බෑ. ඒ වගේම ශ්‍රී ලංකාව තුලත් එහෙමයි. තව බේක ලෙවල් 4 කියලා මගේ ලං සහතිකයක් තියෙනවා. ඒ සහතිකත්, ඒ කියන්නේ වෘත්තීය මට්ටමින් සිසුන්ට දෙන සහතික, රජයේ දෙන සහතිකයක් ඒක. ඉතින් ඒකෙන් මම හිතන්නේ මේ ඕස්ට්‍රේලියාව ඇතුළත් මගේ සිසුවියන්, කියන්නේ විශේෂයෙන්ම පිරිමි දරුවන් ගොඩාක් කියලා රැකියා කරනවා මේ ඕස්ට්‍රේලියාවේ බේක ලෙවල් 4 සහතිකේ. එතකොට ඔබතුමිය මැහුම් කලාව සම්බන්ධව විතරක් නෙමෙයි මේ බේක කෝස් එක කියවපුවාම ස්තූප ශාස්ත්‍රය පිළිබඳවත් හසල දැනුමක් තියෙනවා කියලා තමයි මට තේරෙන්නේ. ඇත්තට මම ඒ දෙකටම ආස දෙයක් තමයි. ඉතින් මොකද මම කාන්තාවන්ට මම මැහුම් කරන්නේ ඉතින් පිරිමි පක්ෂයට මට කිසිම දෙයක් සේවයක් කරන්න එකම පැත්ත තමයි බේක පැත්ත, බේකරි පැත්ත. ඉතින් මේ බේකරි පැත්තෙත් මම ඉහළ මට්ටම ගිහිලා තියෙනවා විශේෂයෙන්ම පිරිමි දරුවන් සඳහා. මොකද විජේසගත රැකියාව සඳහා ඒ සහතිකේ නැතුව ඇත්තටම උන්ට යන්න බෑ. ඉතින් ඒ වගේම මම කාන්තා පිරිමි දෙපක්ෂේම මම සේවයක් කරනවා ශ්‍රී ලංකාව තුළ. එතකොට මේ බේක පාඨමාලාවත් ඔබතුමිය මුල ඉඳන්ම පටන් ගත්ත දෙයක්ද? ඔව්, ඒක මුල ඉඳන්ම කේක් මැහුම් වගේම, ඒ කියන්නේ බේකරි පාඨමාලා කේක්, කියන්නේ හොටෙල් ක්ෂේත්‍රයේ හැම දෙයක්ම බේකරි පාඨමාලාටයි තියෙන්නේ. පතරම් රහිත ඇඳුම් මැසීමේ කලාව සම්බන්ධව පොතක් ඔබ නිකුත් කරලා තියෙනවා. අපි මේ ගැන චුට්ටක් කතා කරමුද? ඇත්තටම මම ග්‍රන්ථයක් නිකුත් කරා. මොකද හේතුව තාම එක විතරයි නිකුත් කරලා තියෙන්නේ. ඒක ඇත්තට විශේෂම නිකුත් කරන හේතුව මොකද මම මගේ මැහුම් කලාව සමහර පොඩක් විකෘති කරන පැත්තකට නැඹුරු වෙලා තියෙනවා. ඒකින්ද ඒතර මේ පොත ගත්තාම සිසුන්ට ඕනම ගුරුවරයෙක් ළඟට ගිහිල්ලා ඔවුන්ගේ කිසිම අඩු දැනුමක් නැතුව මේක හදාරන්න පුළුවන් පොත ළඟ තිබ්බොත්. ඒ වගේම පන්තිවල සහභාගී වෙන්න නැහැ කාන්තාවන් ඉන්නවා. ඒගොල්ලන්ට දුරබැහැර කාන්තාවන් ඉන්න. ඒගොල්ලන්ට මේ පොත ගැනීමෙන් ඒගොල්ලන්ට මේ පොතෙන් තමන්ගේ ඇඳුම් තමන්ට මහ ගන්න පුළුවන්, නිවසේ ඉඳන්ම පන්තිවල නොගිහිල්ලා බැරි තරමට පුළුවන්. නමුත් ඉතින්
පොතකින් ඉගෙන ගන්න පුළුවන් කටින් උගන්න දෙයට වැඩිය පොතෙන් තියෙන බොහොම සීමිත ප්‍රමාණයයි. පන්තිර හැමිතේ අපි ගොඩාක් ඉතින් කටින් විග්‍රහ කරනවා නේ ගොඩක් දේවල් සිසුන්ට. පත්‍රම් රහිත නිමියඳුම් පාඨමාලාවට අමතරව ඔබතුමියගේ වෙනත් පාඨමාලා මොනවද තියෙන්නේ? ඔද මගේ පත්‍රම් රහිත පාඨමාලාවට ඉතින් මාස 8ක දිග පාඨමාලාවක් තියෙන්නේ. නමුත් ඒ පාඨමාලාව මම කොටස් කරලා තියෙනවා සමහරලාට. ඒ කියන්නේ මගේ ඒ පාඨමාලාව සාරි හැට්ට කියලා වෙනම ගන්නනවා. තම් පිරිමේ මේ අයගේ කලිසම් ෂර්ට් වෙනම ගන්නනවා. ඒ වගේම ඊට අමතරව තිරෙදි පාඨමාලාවක් තියෙනවා. ඉතින් සමහර සිසුන්ගේ පාඨමාලාව ඉගෙන ගන්න කැමති, සමහර අය කොටස් කොටස් ඉගෙන ගන්න කැමති. ඉතින් ඒ වගේ එක එක කොටස්. හැබැයි ඩිප්ලෝමා පාඨමාලා සම්පූර්ණම පාඨමාලාවම ඉගෙන ගන්න ඕන. ඩිප්ලෝමා නැතුව ඉගෙන ගන්න නම් අර වගේ පොඩි පොඩි කොටස් ඒවා ඉගෙන ගන්න පුළුවන්. එතකොට ඩිප්ලෝමා පාඨමාලාව හදාරනවා නම් සම්පූර්ණ කාලය මාස 8ක් තියෙනවා. ඒතර පරීක්ෂණ විභාගයක් තියෙනවා පාඨමාලා හදාරලා. ඒකෙන් සහතිකේ මගේ රළියේ සහතිකේ ගන්න ඕන. ඊට පස්සේ තමයි ඒගොල්ලෝ රජයේ තියෙන NVQ level 4 සහතිකේට ඉදිරිපත් කරන්නේ. ගීතා මහත්මිය ශ්‍රී ලාංකික කාන්තාවන් වෙනුවෙන් කරන සේවය ඉතාම විශිෂ්ටයි. ඉතින් ඔබතුමියගේ අනාගත බලාපොරොත්තු මොනවද? ඔස්ට්‍රේලියාවේ ඉන්න අපේ කාන්තාවන් වෙනුවෙන් යමක් කරන්න ඔබේ අදහසක් තියෙනවද? අසන්ති මම ඇත්තම ශ්‍රී ලාංකාවට කාර්ය හරි අධික කාර්ය බහුලයි. ඉතින් මේ වගේ මම සංචාරක ආවොත් මට පුළුවන් හිතන්න සතිය දෙකකට හරි ඕන්නම් ওই අපේ මේ ඔස්ට්‍රේලියා කාන්තාවන්ට අපේ ශ්‍රී ලංකා කාන්තාවන්ට සාරි හැටිය මොන හරි දෙයක් කරන්න. නමුත් මම හිතනවා මේ කාන්තාවන් අපේ ලංකාවට මාව හම්බුනොත් එතන මට පුළුවන් පොඩ්ඩක් පොඩි දැනුමක් ලබා දෙන්න කෙටි කාලයකට. ගීත මහත්මිය කොහොමද අපි ඔබත් සමග සම්බන්ධ වෙන්නේ? ඔබේ දුරකථන අංකය සඳහන් කළොත්? ඔව්. 0705 96 16. ඒ මගේ පෞද්ගල දුරකථන අංකය. මගේ කාර්යාලයට කතා කරොත් 0333 22 5 7 7 05. මට පුළුවන් ඇත්තම ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා කාන්තාව වෙනුවෙන් මට පුළුවන් තරම් හැකි සහයෝගයක් මම දෙන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියටත්. ඔබේ කාර්ය බහුලත්වයේ අතරතුර අපේ ආරාධනාව පිළි අරගෙන අපිත් සමග මේ පිළිසඳරට සහභාගී වීම ගැන ඉතාම ස්තුතිවන්ත වෙන අතර ඔබේ අනාගත බලාපොරොත්තු සියල්ල ඉෂ්ට වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආශාන්ති ඔබටත් ශ්‍රී ලංකාවේ මෝර්නින් ෂෝ වැඩසටහනටත් මේ අවස්ථාව ලබා දීම ගැන මම ස්තුතිවන්ත වෙනවා.